අබවන් සුභ මධ්‍යහනක් ඔබ ස්වධින්රුපහණනි මධ්‍යහන පුවත්විකාශය සමකින් මුලින් මවධානය ප්‍රතිී සිරස් තල වෙත කුඩුවලින් පොලීසිය කුඩු කළ නාකොටික් දහතුන යළිත් ප්‍රරිමාන් දා හතර අල්ලන්න ජාත්‍යන්තර වරෙන්තු ්‍රත්මලානේ දේවේන්ද්‍රගී ගෝලයා කඩ දතා කුඩුත් එක්කම දැලේ කාති උසාවි ගැන සමාජ මාධ්‍යයේ අසත්්‍යයට ජනාධිපති නෙතිං්ඥ යුවාර් පිළිතුරුදයි ෘපියල් දහසේ වතුකම්කරු වැටුප අනි වායෙන්ම දෙනවා ඇමති නිමල් කියයි! කොරෝනා පොකුරට එවී කිය පෑවිසි හතරේදී අටසය හතලිස් තුනක් එක් පෙද්දී මරණ ලැස්තුවටත් තුන්දනෙක්. මාස පහකට පසු වස්නාහිර සාපෙල පන්ති ඇනබේ. වස්නාහිරින් පිට දියවෂන් වලටත් ඉඩ. සුවිසල් දැනුමෙන් ජන මනස පෝෂණය කළ එඩ් පින් ආර්යදාසියන්ගේ මෙහ ජනපති සිහිපත් කරයි. ඇමරිකාවේ කොරෝණ පොකුර දෙකෝටි පනස් දහස්ස ඉක්මවයි. ොල මද්‍රව්‍යනාශක කාර්යංශය භහරී තිබූ මද්‍රව්‍යතෝග ජාවාරම් කළේ යයි කියෙන සිද්ධයක් සම්බන්තින් ගොුණකර ඇති පැමිණිල්ලේ දා හතර වන සැකරු ජාතයන්තර පොලිසිය මින් අතරංගොට ගන්නාලෙස දන්වමින්, කොළොම්ඹ මහිස්ත්‍රාත අධිකරණය වරෙන්තු නිකොත් කලා. ද්‍රවේතෝක ජාරම්කිමේ සිද්ධිය සම්න්ධෙන් කොුකරඇති පැමිණල්ලේ දාහතරවනි සැකරුවන දැනට විදේශකතව සිටින උදාර සපත් නමැත්තා ටෙරෙහි යි මෙම වරින්තුනිකුත් කරුණ. සිද්ධිය සම්හන්ධී විර්ෂන සිදු කරන පාප පක්ෂ දෙපර්තිමන්තු වෙනුවෙන් පි සිට නෝච් සල්ලසිට නරල් දෙලිප පිරිස්මහතාසිදුකළ ඉල්ලිීමකටනුව වරින්තුව නිකුත් කරුණ. උදාර සපත් නැත්තා මත්‍ර විචවාරම ප්‍රධහන ොල්කරලෙ හඳුනාක ැති බවයි නෙෝච් සොිස්ට ෙන්ඩල්වර අ කියයාටී සිද්ධිය සබන්ඳෙන් සෙසු සැකරුවන් දහසේදිනා ලබනමසදවන තෙක් රක්ෂිත ඳනාාර්ගතරන ලෙසද මහිස්ත්‍රත්වරයා නියෝක කළ. ඩුබයි සිට හෙරෝයින් ද්‍රාභාරම සිදුකරන බවට තොරතුරු ලැබී ඇතිී රත්නමුලාන දේවේන්ත්‍ර නැමැත්තාගේ සමීපතමයකු වන වෑකඩ දතා නැමැත්තා අතරැංගුවට ගැනනාා. හෙරොයින් පැකට් එදහස් හයසීක්ද ඔහු ළඟති බිස්වාගත් බවයි පොලිසිය ප්‍රකාශ්ශ කළේ. . ගන්දර බංගලාවත් ප්‍රේශ පතිංචිව සිට මව තම පිරිිදරවා ගෙල සාාරි පටකින් සිරකර ඇදමසාරිපටින් ගලවරලා ගෙන සීද විහාහනිකර නැති වෙනවා සිද්ධිය සම්බන්ධය මෙ වනවිට විශ්න ආරම්කර ඇති අතර සිදධියෙන් මේ කොස් ඇතේ වයිසෞුදු හරක පිරිිදරුවය කුත්හ වයි අෞරදු විි හතර කාාවකයි. . ති රෝද කාර රට පතරග හ ලෝ රයම් එක් දහසතුන් සහතල ක් සමග සැකරුවෙකු ලාවර අල කටුපදේදී අත්තරන් ගට ගනා ඒ සිලාවතුර නවිකහම දන්නි ධර කක ටනීමකද. සැකරු වයිස අවරුදු හනාවයක් ප වන සිලාවර අලකට පදේ ප දිංචිරුවක්. த்தி உசாவிவில පவத்தின புறப்பாடு சம்ம்பூர்ணகிීම சந்தහා இல்லும் பත් கந்ததීම சம்ம்பந்தின் சமாජ மாார்த்திவல பலவன அசத்தியதுறத்துருபிළபந்தவு ஜொனாதிீ பதி நேீ யூார்ர்ந்து சில்பா மහா, ස්வாதினு ரூப்பහණ ஹත්වනිப்ப වැசட்டහனට එක්வின் மலச அදහஸ் பலகரு சிட்டயா. මුස්ලිම්නීතියේේ කාන්තාවන්ට දික්ක සාද වෙන්ඩ ඔන්නහම. ඒ දික්කසාද නීතිය තියනේ තලාත්තලාත්කයත් ෙබරක්කීම තුළ දික්ක සදවීම කමවේ දැත්තිය. කාති අධිරන්නේ කාතිවරයා ඉදිරිපිට තමයි එදේ සිදුවේ. අපි දැක් අමෙහිදියයේ ඒ මුස්ලිම් කාන්තාවන්ගේ හඬක්. ඔබල ලෙසේෙනවා මේ අධිකරනවට ගිහාම හරිාකාරව මේ දී සිද්ධ වෙන්න ඇකි. තුට ඒකට සාකච්ඡාභාර පවත්වල ඒ ප්‍රජාව සමඟ ඒ ගැන දැනුවත් වෙලා. යිට පස්සේ වෙනත් විද්වතුන් සමඟ සාකච්ඡා කරල. ඒ අවශ්‍ය සංසෝධන ගෙනාවට පස්සේ තමයි මේ කාති අධිකරණ වෙනුවට. වෙනත් බිකල්පයක්ත් තියෙනවාි කරබ මේ පවතින තත්ත්වය තවම නීතියනුව වෙනස් වෙලා ඇතිිරන සෙවා කොමිෂ සබවටික ඇහයි අප අම්දසක ඒක වෙනස් කරනවා ඒනිසාේ පුරපවාඩුව එකකත් පුරුවන් දෙප හය මනි සසන්ට යන්ද දෙන්නිල හෙම කියන්න බෑ ඇත නහටව හිටියොත් ඇතකොට වෙන්නේ අර අසරණ කාන්තාවන්ට මේ වන තුරු කරගන යන ක්‍රියාවල රක් කරන්න බැරි වෙන. වතුකම්කරුවන සඳහා රුපියල් දහසේ ද්‍යයිනික වැටුප ඉදිරයේදී අනිවාහරෙන් ලබාදීමට කටහුතු කරන පව අමාතය නිමල් සරිපාල්ද සිල්වා මතා පවසනවා. ලුණු කල ප්‍රදේශයල්ලේ කකම් කොට්ටාශයට ඇත් ග්‍රමසේව වසම් දහයක ජනතාවට තේපල බෙදාදීමේ උත්සවේයට එක්වමනුී අමාත්‍යවරයා මේ බව කියයා සිටියි. ඩ ේවතු සංවර්ධන අධිකාරිය මගින් මුඩු ඉඩම්බල තේfaකාව යි ආර්මකිරීමි වැඩස්ටහනක් ්‍ර්‍යාත්මකරතිබෙනවා. එක් පවලක් සදාහ අක්කරකාලක භූමි ප්‍රමාණයක තේවගක් කිරීම සදා මේ වැඩසටහන අර්තේ සහයෝගය හිමි වනවා. देशमे याග नहींීමय प्रधान मा से करमा दिि මु করে जाताාවक බरवा भा जानतार දै के मुप දැनखबेले ्यार ඒवाමलाबा मेराते chiedeसीත ह कि केම සව දැව ඇ ඒේकारරमाන්ය ලगाශම ස रानी आථක ශक्ති පම ස වන්න සෞন্දයක්ෙන වැඩිය මේ විदිය आयोජන යක් छදා අවච්‍යය ශक्තිය ලබා दि තනිම නැगीතින්නට පුුව අත්වයක් අප ඉඩං වල්බී වෙලා තිබේ තේ පැල හිටවන්න ආර්ථිකයක්ත් තිබුම් මෙැහැ. තේවත් සංවද අධිකාරයේ මැදිලත්වෙල අපට පැලෙද්දස් දෙසි පනාකුම්. ලබා දෙනවා ඉතිගේ අපේ ආර්ථිකට ශක්තියක්පේ කියලා පිහිතෙනවා? ඔබහගේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අධිකරණා බීමමාණයට යන තේමාව යටතේ අධිකරණ පියසේ ඉදිකිරීම් අද ආරම්භ වනා. ඒග්‍රාමාතියෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වෙන්. අලුත්කඩිය උපරිමාධිකන සංකීර්ණයාසල අධිකරණ පියසේ දිකරෙනවා. ඒ සඳහාවැෑ කරන මුතල රුපැල් මිලියන දහසය දහස් පන්සියක්. අක්කර හයක භූමි ප්‍රමාණයක මෙම ගොඩනැගලි සංකීර්ණයේ ඉදික්කරෙනවා. අධරහතරක් යටටතේ ඉදිරිවසර තුන තුළ ඉදිකිරී මවසන් කිරීම සැලසුමයි. අධින්න පේස සඳහා මුල්ගල් තැබිමෙන් අනතුරුව අග්‍රමාතිවරයා සමරු පලකය නිරාවරණය කලා. අධිකර නමාත්‍ය ජනාතිපති නීතිගඥ ලි සබ්‍රී නීතිපති දප්පුලදලිවේරෑන මහතතුරන්ද මැති ඇමතිරුන්නතුළ පිරිසක්ද මෙ අවස්ථාවට එක්කුණ. දිිරන ක්‍රියාවලිය නූතනත්පියයටට ගනීමේ අරමුණින් සියලු පහසකම්මලින් සමන්විතව අධිකරන පියසේදි කරෙනවා. බාහුවිත ශේෂත්‍රයන්හි තමන් සතුවතිබූ සවිස්සාල දැනුමින් ජන මනස පෝෂ්ණය කිරීමට කලාකීර්ති ආචාරය එඩ්වින් ආරියෙද සමහතා ඉටුකළ මෙහෙවර ඉමහතු ගෞරවේ නිස්සෙහිපත් කරන බව ජනදීපතිී ගෝඨාබේ රාජපක්ෂිමැත්තුමා පවසනවා. මධ්‍යක් ෂේත්‍රයේ විශිෂ්ටයකු මඟ පෙන්මන්නෙකු සහ ගුරුවවරයකු වෝ ආචාර්ය එඩ්බන් ආයදාාස මහතාගේ අභාාව වෙනුවෙන් ශෝක පනිවොඩයක් නිකුත් කරමිෙනුයි ජනාධීපති ගෝටාභය රාතපක්ෂිතුමා මේ බව සඳහන් කළේ. ජේෂ්ඨ මමාධ්‍ය වේදෙු ලෙස යහපත් මධ්‍යය කලාවක් ගොඩිනැගීමට ආර්යදාස මහතා දැක්වෝ දායිකත්වය අගේ කළ ජනාතිපරිතුමා ප්‍රාමාණක වේතෙකු ලෙස. එඩබින් ආරයදාස භහතා කලා හා මානව ශාස්ත්‍රවිශ්‍යයන්ගේ ප්‍රගමනයට දැක්වූ දායකත්වයද ඇගේීමට ලක්කලාා. ලේකවස් ආයතනයෙන් සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළ එඩ්බින් ආයදාාස මහතා එහි කත්ෘු මණ්ඩල සාමාජිකයකු ලෙස ජාතික පුවත්පත්තු රැසක ප්‍රවර්ධනයට දායෙක වනාා. සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙම හස්සල දැනුමක් ලබාසිටි ඒ මහතා, ඉංග්‍රීසි බසින් තමා උගත්තේ සිංහල පාඨකයාට සහ ශ්‍රාවකයාට නොමසුරුව බෙදාදුන් බවයි ජනාතපපුත්තුමා සිය ශෝක පනිවඩෙන් සඳහන් කළේ. ඇවිදින පුස්තකාලය යන අන්වර්ත නාමයිෙන් අගේනු ලැබූ ආරියදාසයන් මහා දැනුම් සම්භාරයක් රැස්කරගෙන සිටියා. එතුමාගේ ආකර්ශණීය ලේඛන ශෛලිය සහ සංකීර්ණ විශ්්‍යන් සරල බසින් පැදිලිකිරීමේ හැකියාව නිසා. ැසදහස් සංඛ්‍යාත මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ග්‍රහකයන් ඔවු වටා ඇද බැඳගැනීමට හැකිවූ බවයි ජනාධිපතිතුමා පින්වාදුන්නේ. ලෝක ආර්ථික දේශපාලන හා සමාජ ප්‍රවණතා පිළිබඳ නිරන්තරයෙන් අවධහනයෙන් පස වූ ලේකයකු ස හ විචාරයකු ලෙස. ආරිෙදා සමහතා, කීර්ති නාමයක් දිනාගෙන සිටියා. මෙරට විශ්වවිද්‍ය्याල පද්ධතියේ ජනමාධ්‍යය විශ්‍යස්ථාපනය කර වර්ධනය කිරීම වෙනුවන්, ඒ මහතා ඉටු කළ කාය භාරේද. ජනධීපති ගෝටාබෙහ රාජපක්ෂමතිතුමාගේ ප්‍රශංසාාවට ලක් වුණා. භාෂා විශේෂඥක වූ එඩ්වන් ආයෙදා සමහතා, මාධ්‍ය ශබ්ද කෝෂයට, පාරි භාෂික වචන රසක් එක්ලා. අසුව දශකයේ රූ පවාහිනිී ආගමනයේදී, වැඩසටහන් සම්පාතනයට, ඒ මහතා සක්‍රිය අයුරින් දායක වනාා විද්‍යාලයකයෙකු, සිනමා විචාරකයකු මෙන්ම පරිසරේදකු ලෙසත් එඩ්විින් ආරිදාසමහතා කීර්තිය පත්ව සිට බවයි ජනාත්පපුත්තුමා පෙන්වාදුන්නේ ඒ මහතා පෙන්නුම් කළ දක්ෂතා නිසා කලා කීර්ති ඇතුළු දෙස්පවිදෙ සම්මාන රසකින් පිදුම් ලබීමටද හැකියාව ලැබුණ, කලා කීර්ති ආචාර්ය එඩ්වින් ආරිදාාස මහතාගේ අභාාවය. සමාජයේ විශාල රික්්තකයක් නිර්මාණය කළ බවයි ජනාතපත්තුමා පෙන්වාදුන්නේ. එඩ්විින් ආර්යදාසයන්ට අජරාමර නිවන්සප ලැබේවායිද ජනාධිපතිතුමා සිය ශෝක පනිිවිඩෙන් ප්‍රාර්ථනා කර සිටියා. අභාප්තාාප්ත ආල්චාර්ය එඩ්වින් ආයදාාස මහතාගේ දේහය මේ වනවිිට මාජන ගෞරවය උෙසා, බොරැල්ල ජෛරත්න මල්ශාලාවේ තැන් පත් කරතිබෙනවා දේහය අද පස්වරු තුන දක්වා. බොරැල්ල ජෛරත්න මල්ශාලාවේ තැන් පත්කර තැබීමට නියමිටතා අතර අවසන් කටයුතු. ොරල්ල සුසාන හමේදී පස්වොරුත්තුන ත්තියට සිදු කරෙනවා. සෞඛ්‍ය මාර්කෝපදේශ අනුකමනය කරමින් අවමංගල්ල කටයුතු සිදුකිරීමටයි සංගදායක්කවරුන් තීරණය කර ඇත්තේ. අභාාවත් ප්‍රාප්ත කලාකීර්ති ආචාරය එඩවින් ආයදස්ස මහතාගේ අවුමංගලයුත්සවේයට සහභාගීවී සිටින අපනියෝජිත දසුන් වසන්ත දැන්හප සම්බන්ධ කරගන්නවා. දසුන් අප දැන ගැන්නටැති තොරතුරු. දසුන් දස වත්සලා මේ මොහොත වන විට මාධිශවේශවේ මහා ෘක්ෂයක් බදවු කලා කීරති යාචරදවන් රිදශවුවරෙන්ට අවසධ ගෞර දක්වීම ැඩුවෙන් අති විශාල පිරිසක් මේ මහොත වන විට එතුමන්ගේ දේහේ තැපත් කල යන ජාත පලස්වල ප්‍රේශවඩි රශනා කර ප්‍රදකින් හැකව ත්ව විශෂම මහා සංගරත්නය ඒ වගේම ආගමික නායකින්, ඒවගේම දේශපාලචයෙන්, ඒවගේම මාධිශවේත්‍ර ප්‍රධහනින් ඒ වගේ එතුමන්ගින් ගුරු හරුකම් ලබපු සහ එතුන් මග පෙන්න්න පු බාධ්‍යවේදීින් ඇතුළු එතුන්ට දරය කරන ගෞරුව කරන බොහෝ දෙෙනෙක් ඊඒ දවසේ එතුබන්ගේ දේහෙ මේ ස්ථානය තැන්පත් කළ තැන්හි සිට මේ දක්වාම වැරෙනුැී එතුබන්ට අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් සහභාගී වනාකාරය තමයි අපදක බලා ගැනීමට හැකවතිබන්නේ මේ පවතින තත්වය අනුව සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළි පතිබෙන් මේ මහා ප්‍රාඥට මේමහා ශ්‍රේෂ්්‍රියයායට මේ මහා කලාකරවවාට ඉ වගේ මේ මහා මා්‍යවේයට අවන් ගෞරුව දැක්වීම වෙනුවෙන් ඒ රශී වනාකාය අපර දැකබලා ගැනීම හැකව තිබ. විශේෂම සඳහන් කරන්න උන්ඩ වස්සලලා අපේ රටේ මාධ්‍ය ශ්‍රේෂ්්‍රය තුළ නොමකෙන සහනක් ත වූ නිහතමාන ට්‍රේෂ්ට මාධ්‍යවදිීක් විහයට එඩුනාරි දර්ශූරෙන් අපිට හඳුන්න්නඩල් පුල එනිසාමයි එතුන්ට ගෞරුව දැක්වීම පෙටුවෙන් සහ අවසන් පහරරි දැක්වීම වෙනුවෙන් එතුන්ගේ දේහේ තැන්පත් කර තියෙන ජයරත්න මල්සලා පරිස්්වයට මචරතාව වැනලොකඩ ඒකරාශි වෙන්. දසුන් එ වගේ අප දැනකන්නට කැමැතිී තුමන්ගේ අවස්සන් කටයුතු. අදවස්කාලයේ දී සිදුකිරීමට නියමිතයි. එහි සූදානම පිල් බඳවත් අපි මතක් කරමු දසුන් අප කැමැති සවස්කාලයේදී අවන්කටයුතුන්ගේ සිදු කිරීමට නියමිතයි පිබඳකර වත්සලාම දේහය සවසතුන වනතෙක් ජාරත් මල් වා පේශව තැන්පත් කොටති ෙෙනවා නක රකුටම පවසන්ගවර දක්රට පුුවන්. තුනට හරියටම එතුමන්ගේ දේහය රැගත් රත පෙරහැර ජාරත්ත මල්ශාලා පරිශ්වේ සිට කනත්ත දක්වා ගමන්න ආරම්භ කරනවා සවස තුනයි විස්සට එතුමන්ගේ දේහය ස්ථානයේ තැන්පත් කිරීමෙන් අනතුරුව අද සවස්ාගේ දේ. එතුමන්ගේ දේහට අවසංගෞරෝ දැකු සියලු දෙනා සමඟ ඒකරාශීව එතුවන්ට අවසන් කටයුතු සිදුකකිරීමට නීමටව තියබෙනවා ගොරල්ල කරත්ත පරිස්වේ තැනු විශේෂ පිටිකාවේද. ඉනිසා ම හොත වෙනට ඕනෑම කෙනකුට හැකයි අවත ප සස තුුණවනතෙක් එතුමන් අවසංගෞරව දැක්වීම වෙනුවෙන් ජරත් පල්ස්වාන පරිසට පැබිණ සමස තුනට හරියටම මේ ස්ථානය තුන්ගේ දේහෙර ගත් රත පෙරහර ොරල් රත දක් ගමන්නආරමකිරීමට නේමෙතයි. ිවින් මස්තතුති දසුන් තුරතුරු ගෙනනාවට ඒ අප නියෝජිත දසුන් පසන්ත අද උදැසන වන විට මෙරටින් කොරෝුණ ආසාධිතීන් අට සියහතලිස් තුන් දෙනෙකු හඳුනා ගැනනාා. කොරෝුණා ආසාධිතීන් තුන් දෙෙනකු මියයාමත් සමග මරණ සංඛ්‍යාවද දෙසියාසූ තුන දක්වා ඉහළගියා. ොரோona ආසාධිතවස්සිටි මහචන නියෝජතීන් තුන් දෙෙකු සයලබදී, පාර්ලිමෙන්තු මන්ත්‍රී වසන්තයාපා බණඩහරමහතාට, කොரோනා ආසාධනේවී ඇති බවට තහවර වනා. ක් න්ත්‍ර න් න්ාර මහතතාට කරුණ සාදනී වෙති වෙනවා. යනු මේ වන ට කොරුණ ආසාදනේ වූ මහචන්න නියෝජතයන්ගේ සංඛාාව හය අමත්‍ය වාස දව ර ර ක ද ම ත හ මහතතුර ස ල ප්‍රති ද ාන වලින් පිට ොස්ති නවා ටන ග න්තුර ක්ෂක් ක කට කරුණ ආසාදන ඇති වට ඒ ත් හ පුරුපුනා යනු කාර මන්ඩලේ පිරිස්සකගේ පරක්ෂණ සිද කිරීමට අද දි ටයතු ස ද න න්. ල සහගුවන්ේ වසමකම මේ සමහපති විශ්‍රාමික මජ ෙනරාල් GH චන්දරසිරි හතා ප්‍රකාශ කළේ. ඒයේ තිනේ හදනාකත් කරුණ ආසාධ්‍යයන්ට සයහතලිස්තුන්දරාකින් වැඩිම පිරිසබන හාරසිය අසු දෙනකු හදනාකත්තේ කොළඹ දිස්ශ්‍රිකින්. ගම් පහ අසුහයක් කළුතර හැත්තෑ දෙකක් ගල්ල හතලෙහක් භහනුර තිස් පහක් මාතර දාහක් කම්පාර දහසයක් පුත්තලම දහතරක් ත්‍රිකුණ මලේ දහතුනක් සහරත්නපුරින් ආසාධත්‍යන් දොස් දෙනෙකු පාර්තාාවන. දු දැසන වනවිට පෑඩෙකොඩ මත්සෙ වෙලින්ද පොලට සබන්ධ කරුණාපොකරයේ සමස්ත ආසාධතයන් සංඛ්‍යාව පනස් හතර දහස් පන්සිය විසි නාවයක්. එයනු මෙරටින් වාර්ාවන සමස්ත කරුණ ආසාධතයන්ගේ සංඛ්‍යාව, පනස් අට දහස් හාරසිය තිහා. ඉන් අටදහ හැට තුන්දෙකු රහල්වල ප්‍රතිකාර ලබනවා, පූර්ණ සුවෙලබූ සංඛ්‍යාව හතලිස් නවදහස් හයිසියාස හර. ඒය හොඳ කල්ලා ෙරයවතින හාසිී විසතුනයි. තුර අටසි හතලස්තු වනක් රෝගින් ර්ාව වෙන සස්යක් විදි අපේ පද්තියට බරක් එකතුවෙලාතියනො හාරසිී විසක. මේ විදිර දවසගාන අප පද්ධතියට රෝගීන් එකතුවන්න ගත්තොත් සුව කල්ල ගෙරය වන ාන්නට වඩ ආසාමාන්‍ය දෙගුණේකවගේ ප්‍රමාණයක් අු ්‍රෝගීන් අපි පවාගන්න ගත්තොත් නිවාය අපි පද්ධති අර්ුදය කර ගමන් කරවා දවස්කිීපයක් ඇතුල. රොහල්ල වනකට ඇදන් සංඛ්‍යාව සීග්‍රයම් පිරිල්ලා ඉතිරිලා ග හිලාතින. එනිසාපි කොවිඩ්වල්ඩ වෙන්රපු සරෝගලක්ෂ සහි රෝගන්ට වෙන්කර ඇදගා. මේ වෙනොට සියට සීයක දාරිත ර නිසාපිට අලුතෙන් හම්බ වේ ෝගලක්‍ෂණ සහිත ම සංකුල සහිත රෝගින් ඇතුලත් කිරීම හල්ල දැ රෝග ක්ෂ නති නිසා ේෂ සැල රගෙන අපේ උපක්‍රමශී ප්‍රේශයන් ම ෝ න ර සිද කල තු. - දිිතවසිටි තුන් දෙනකු මයාමත් සමග ොරන මරණ සං්‍යාවද දෙේ අසු තුන දක්වා එ හක ොල හත ප්‍රදේ ප දිච වරු හැ හ ාවක ල හ ොස් න දා ්‍රදශ ප දිංච යිසවරු ස හතරක කාන්තාවක ොළ චාතිකර හ ද ිය කිය පට ප්‍රදශ ප දිංච ව රදු හට පහ ාවක ග ැේ ල් ල හ . රලබමින් සිට ඇති මන්තර ්‍රබි හමුදාමකින් පාලනවන නිෝධහන අධ්‍යස්ථාන හතරක්තුල පුදකලයන් හදහස අටසයිය දොස් දෙනෙකු නිරෝධහැනේබමින් සිටිනප. ඒ දින සිදුකන ප ේ CR පරිීක්ෂ සංඛයාව දහත් දහස් පන්සී විසිතු වනක්. ප්‍රති ද ්‍ය කිය ල ශේෂ ්‍රති ්‍ය හටක ಡ ක් බ ිටවක තර ගල් ಮතර. ලබ හ ලතුරයන ික්කවල ප දිංචිකරුවන් ගවු පේ සිහතර තුළ මරිවන් රුණන ආසාධතයන් ක්ෂ තිස් පන්දහස්සේකසිය අසු දෙදනෙකු වාර්තාවෙද මරණ එක්දහස් සටසි හතලි සතරක් වාර්තාාවන ත යග ර් . ති දහස් හතර දෙනේ මරණ හයිසි දහයක් සිදුව තිබෙනවාා බ්‍රසීලෙන්න්න අආසාධ්‍යයන් විසි අට දහස්තුන් සේ හතලිස් සහහි දෙෙනෙකු හඳුනා කනිද්දී මරණ හයිසි හයක් සිදුව ඇති බවයි විදස්මාධ්‍යිය සඳහන් කරන්නේ. රුසියාවෙන් පර්තා වූ රෝකන්ගේ සංඛ්‍යාව වෙසයෙක් දහස් එකසිිය විසි හතා මරණ හාරසියනුව එකක් සිදුව තිබෙනවා. බෙක්සිකෝවින් ආසාධිතයන් විසි දහස් පන සහක් හඳුනාගත්තී සිදදු ඇති මරණ සංඛාව එ දහ සාරසිය හත්තෑවක් ෙවුණු පැ විසි හතර තුළ ඉන්දාවේ ආසාධතයන් දහතුන් දහස් දෙසිතිස් නව දෙනකුවාර්තාාව අතර මරණ එකසිතිස් දෙකක් සිදුවති වෙනවා. ඒපොතත් සගින්ස්වාදින් රූපහනි මධ්‍යයන පවත් විකාශයේ නෙමවෙට පත්වනවාා ඔබට සුභ දවසක්.